समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्स सुनन्तु सङ्गमुक्तदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स आनापान सति समाधि भावितो बहुलीकतो संतो चेव पनीतो च असेचन कोच सुखो च विहारो उपन्नुपन्ने च पापके अकुशले धम्मे थानसो अन्तरधापेति रूप समेतीति श्रद्धावंत पिन्नतुनि तुम लोकाग्र वू भाग्यवत्तु अर्हत्तु सम्यक् सम्बुद्ध दशबलधारी सर्वज्ञ राजोत्तमयन् वहन्से विसिन् देशना करन लद भावना मार्गयक् दैक्केन सूत्रांत पाठयक् विशाख पोय निमित्तेन पवैत्तेन धर्म देशना पंथयेट इदिरिपत् करन लबेन्ने ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් අපට ආරාධනාව පවතින්නේ සිතක සමබරතාවට භාවනා මාර්ගයේ ඉවහල් වන්නේ කෙසේද කියන මේ මාතෘකාවයි. එනිසා භාවනා සම්බන්ධ ස්වල්ප වේලාවක හැඳින්වීමක් පැවැත්වීම පිණිසයි මේ දේශනේ මාතෘකා කරන්ට යෙදුනේ. පළමුවෙන් දේශනා පාඨයේ තේරුම සලකා බලමු. ආනාපාන සති සමාධි. ආනාපාන සති නැමැති සමාධි භාවනාව භාවිතෝ බහුලීකතෝ වඩන ලද්දේ නම් බහුල වශයෙන් වඩන ලද්දේ නම් සන්තෝ චේව කයත් වචනය සිතත් සාන්ත බවටද පත් වෙයි. පනීතෝ චේ කයත් වචනය සිතත් උසස් බවට පත් වෙයි. අසේචන කෝචේ ස්වභාවයෙන්ම මధుර වෙයි. සුඛෝච විහාරෝ සප විහරණයක් දෙවෙයි. උප්පන්නුප්පන්නේච පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තර ධාපේති රූප සමේති. සිතේ පහළවන පහළවන අකුසල ධර්ම අකුසල සිටිවිලි ඒ තැනදීම නස් විහෙත විද්වංසනේ කරලයි. මේකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. ආනාපාන සති භාවනාව භාවනා තුරෙන් බොහොම සරල බොහොම සැපවත් භාවනාවක් බව මෙයින් පැහැදිලි වෙනවා. ආනාපාන සතිය වඩන්ට වඩන්ට කයත් ශාන්ත වෙනවා, වචනයත් ශාන්ත වෙනවා, සිතත් ශාන්ත වෙනවා, පැවැත්ම ශාන්ත වෙනවා. එවැගේම ආනාපාන සතිය වැඩිම ආත්ම භාවයේ උසස් බවට ප්‍රමණවීමක් වෙනවා. මේ පණීත කියන්නේ මේ රසවත් කියන එක නෙවෙයි. පණීත කියන්නේ ශ්‍රේෂ්ඨත්වයයි. ඊනා ධම්මා මජ්ඣිමා ධම්මා පණීතා ධම්මා කියන තැනද මේ ශ්‍රේෂ්ඨත්වයේ තමයි ප්‍රණීත කියන වචنين කියවෙන්නේ. නමුත් අද භාවිතා වෙන්නේ ප්‍රණීත කියන්නේ රසමීරු දෙයටයි. මේදී සර රසමීරු කියන එක වෙනම තේරුමක් ප්‍රණීත කියන්නේ උසස් තත්වයක්. අසේකෙන කෝච කියන්නේ මේ ආනපාන සති භාවනාව රසවත් වෙන්න පිටිතින් කිසිවක් අධ්‍යාහාර කරන්න අවශ්‍ය නැහැ. ඒ කෝපයක් රසවත් වෙන්න සීනි දාන්න වගේ ඔද්ද රසවත් වෙන්න ලුණු දාන්න වගේ මේකට අමුතුවෙන් පිටින් යමක් එකතු කළ යුතු නැන්නේ නැහැ. මෙහිදීම
ආනපාන සතිය තුළින්ම සංඛාණයට මధుර ස්වභාවයක් මధుර රසයක් ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන් මෙහි සඳහන් වෙන්නේ උපනුපං ක්ලේශ ධර්මයන් ඒ තැනම යටපත් කිරීමට නසා දැමීමට ආනාපාන සති භාවනාව මහෝපකාරී වෙනවා කියන එක මෙහි අදහසයි. බුද්ධ ශාසනයේ භාවනා මාර්ග දෙකක් තියෙනවා. සමත භාවනා සහ විපස්සනා භාවනා නමි. සමත භාවනාව හඳුන්වනවා චිත්ත භාවනාව කියලා. විපස්සනා භාවනාව ප්‍රඥා භාවනාව කියලා. එනිසා මේ සමත විපස්සනා නමින් හැඳින්වෙන්නේ භාවනා මාර්ග දෙක ගැන කෙටි හැඳින්වීමක් අපි සලකා බලමු. සමත භාවනා කියන්නේ සම්මුති දෙයක් අරමුණු කොටගෙන හිත සංසිඳුවාලීමේ භාවනා මාර්ගයයි. එයින් සිදුවෙන්නේ කාමච්ඡන්ද කියන ආසාවන්, ව්‍යාපාද කියන තරහ ගති, තීනමින්ද කියන ඇලිමැලි ගති, උද්දච්ච කුක්කුච්ච කියන සිතේ විසිරීම හා පසුතැවෙන ගති, විචිකිච්ඡා කියන සැකසංකා ගති, මේවා නිසා සිත නිතර නිතර විසිරි විසිරි පවතිනවා. මේවායින් සිතේ සමබර බාටපත් නොවි සිත නිතරම තැලෙනවා පෙලෙනවා පීඩාවට පත් වේදවා. ඒ මේ ධර්මතා පහට කියනවා පංච නීවරණ කියලා. මේ පංච නීවරණ නම් වූ සිතේ තලන පෙලන අඳුරු කරන ආවරණය කරන වහන පිදහණය කරන මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරවීමේ භාවනා මාර්ගයට කියනවා සමථය කියලා. සම උපසමී කියන ධාතුවෙන් සමාධි තමා කියන ප්‍රත්‍ය යෙදিলা තප්පරත්‍ය යෙදিলা සමථය කියලා පදයක් හැදෙනවා. ඒකේ නියම තේරුම සංසිඳ වීමයි. නීවරණදී සංකානේ විකෘති බාට පමුණුවන අසහනයට පමුණුවන ක්ලේශ ධර්මයන් සංසිඳ වාලීමේ භාවනාව සමත භාවනාවයි. ඒ සමත භාවනාවේ තියෙනවා කොටස් 40ක්. කසින්න දහය, අසුබ දහය, අනුස්සති දහය, බ්‍රහ්ම විහාර සතර, අරූප සමාපatti සතර, ධාතු මනසකාරේ සහ ආහාරේ පටික්කුල සංඥාව කියලා. මේ 40ට කියනවා සම 40 කර්මස්ථාන කියලා. එයින් කසින භාවනා 10 නමින් කියවෙන්නේ කසින කියන වචනේ ඉස්සෙල්ලා කෙටියෙන් තෝරගනිමු. කසින කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව සියල්ල. ඒ කියන්නේ දැන් කසින භාවනාවක් වඩන කෙනෙකුට ලැබෙන ආලෝකයක්. ඒකට කියනවා කසිනා ලෝකය කියලා. ඒ කසිනා ලෝකයේ උඩයට සරස අනන්ත ලෝක ධාතු වල විහිදුවනවා. විහිදුවාම දැන් අපි හිතමු පඨවි කසිනි කියලා. පඨවි කසින ආලෝකයේ උඩයට සරස අනන්ත ලෝක ධාතු වල එකසේ පැතිරීම නිසා ඒකට කියනවා කසිනික කසින ආරමුණ කියලා. සියල්ලෙන් සියල්ල පඨවි ආරමුණයි මෙතන කසින ආරමුණ කියේ පඨවි කසින ආරමුණ. ඒ වාගේ සියල්ලෙන් සියල්ල අරමුණු කරුන් ලබන භාවනා ක්‍රම 10ක් තියෙනවා. පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය කියලා හතරයි. නීල කසිනය, පීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය කියලා වර්ණ කසින හතරයි. ආලෝක කසිනය, ආකාශ කසිනය කියන දෙකයි 10යි. මේ 10 දස කසින භාවනා 10යි. අසුභ භාවනා 10ක් තියෙනවා. අසුභ කියන්නේ මූර්ත ශරීර අවස්ථා 10ක්. උද්දුමාතක, විනීලක, විකුම්භක, විච්ඡිද්දක, විකිත්තක, අතනික්කිත්තක, විකායිතක, ලෝහිතක, පුලවක, අට්ටික කියන අවස්ථා 10ක් තියෙනවා. ඒ 10ට කියනවා දස අසුභ කියලා. අනුස්සති වශයෙන් 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ආගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගතසති සහ ආනාපාන සති. මෙතන 10ක් තියෙනවා දසානුස්සති. බ්‍රහ්මඥාන 4ක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා. අරූප සමාපatti 4ක් තියෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥා නාසඤ්ඤායතන කියලා. ධාතු මනසකාර එකක් තියෙනවා. පඨවිය ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර ධාතු අරමුණු කොට වඩන භාවනාව
ධාතු මනසිකාර භාවනාවයි. ආහාරේ පටිකුල සංඥා භාවනා එකක් තියෙනවා. අනුභව කරන ආහාරයේ අලි පිළිකුල් වශයෙන් දක්නා වූ භාවනා ක්‍රම එකක්. මෙහිදී මේ භාවනා 40න් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, කායගතසති කියන අටත් ධාතු මනසිකාරයත් ආහාරයේ පටිකුල සංඥාවක් කියන 10ය ධ්‍යාන උපදවන්නේ නැති උපචාර ධ්‍යාන පමණක් ලැබෙන භාවනා 10ක්. හේතුව ඒවායේ අරමුණ සම්මුති අරමුණක් නොව පරමාර්ථ අරමුණක් බැවිනුයි. ඒ හැර අනි කර්මස්ථාන 30ක් තියෙනවා. ඒ කර්මස්ථාන භාවනා 30 ධ්‍යාන ලැබෙන කර්මස්ථාන භාවනා 30ක්. එයින් කසිනේ 10යි ආනාපාන සතියයි කියන මේ කර්මස්ථාන 11 රූපාචර ධ්‍යාන සියල්ලම ලබා දෙනවා. දසාසුභයයි කායගත සතියයි කියන 11 රූපාචර ප්‍රථම ධ්‍යානයේ පමණක් ලබා දෙනවා. මෙත්තා කරුණා මුදිතා කියන භාවනා 3 රූපාචර ධ්‍යාන 3ක් බැගින් පමණක් ලබා දෙනවා. එවැගේම අරූප සමාපatti 4ක් උපේක්ඛා බ්‍රහ්ම විහරණියත් චතුර්ථ අධ්‍යානයේ ලබා දෙනවා. එයින් අරූප සමාපatti 4 චතුර්ථ අධ්‍යානයට අන්තර්ගත වෙන නිසා එහෙම කියන්නේ. එතකොට මේ කියන කර්මස්ථාන භාවනා 40න් අර කියන නීවරණ ධර්ම සහිත නිතර නිතර හිතට පීඩා දෙන ක්ලේශ ධර්මයන් යටපත් වෙනවා. එනිසා මෙයාට කියන සමතය කියලා. විපස්සනා භාවනා මීට වඩා විශිෂ්ටයි. විපස්සනා භාවනා වඩන්න සමතය අත්‍යවශ්‍යයි. සමතෙන් යම් පමණ චිත්ත සමාධියක් ඇතොත් තමයි විපස්සනා ඥාන බොහෝම ප්‍රසන්නව පැහැදිලිව තීක්ෂණව වැටහෙන්නේ. ඒක නිසා සමාධි භාවනාවකින් යම් පමණක් සමාධි භාවනා බලය උපදවාගෙන සම්මුතිය බිඳ හැර සෑම දෙයකම තියෙන නාම රූප සංඛ්‍යාත සංස්කාර ධර්මයන් වෙන් කර ගන්නවා. අපි නිදසුණක් ගැන කියමු. දැන් කේසා කියලා අපි භාවනා කරනවා සමත වශයෙන්. කේසා පටික්කෝලා කේසා පටික්කෝලා කායගත සතේට අයිති. ඒ තියෙන්නේ ප්‍රථම ධානය ලැබෙන කමඨාන. නමුත් ඒක අපි විපස්සනාට හරවනකොට කේසා අනිච්චා කේසා දුක්ඛා කේසා අනාත්තා කියන්නේ නැහැ. එමි කිව්වට විපස්සනාවක් වැඩෙන්නේ නැහැ. කේසා කියන්නේ සම්මුති භාවනාවක් සම්මුති වචනයක්. නමුත් ඒක විපස්සනාට හරවන්න කේසා කියන කේ තේන රූප කොටස් දෙක වෙන් කර ගන්නට ඕනේ. කිසකේ ගහක කිස සමයේ මුල් බැසගත් කොටසේ තේන රූප කලාප පහක් රූප මිටි පහක් තියෙනවා. රූප වශයෙන් ගත්තොත් රූප 44ක් තියෙනවා. ඒ වගේම හිස සමයෙන් උඩට ආපු හිසකේ ගහේ තියෙන රූප 8ක් කලාප 1ක් උනාද මේ කලාප පහක් කිව්වේ හිසේ මුල් බැසගත් කොටසේ තියෙන රූප කලාප පහ කාය දසක කියන 10 මිතියයි භාව දසක කියන 10 මිතියයි චිත්තජ සුද්ධාස්තක කියන 8 මිතියයි උතුජ සුද්ධාස්තක කියන 8 මිතියයි එවාගෙම ආහාරජ සුද්ධාස්තක කියන 8 මිතියයි එතකොට 8 බැගින් කලාප 3යි 10 බැගින් කලාප 2යි සියල්ල එකතු වුනම 44යි ඒ 44 මේ එකවර අනිච්චය අනිච්චය කියවටත් විපස්සනා වෙන්නේ නැහැ. එක කලාපයක් අරගෙන අපි හිතමු කාය දශක කලාපය කියලා. ඒකේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, එවාගෙම ජීවිතේන්ද්‍රිය, කාය ප්‍රසාදේ. මේ 10 එකක් එකක් ගානේ බලන්නට ඕනේ. හරියට විදුලි පන්දමකින් යම් දෙයක් දිහා ගල්වලා බලනවා වගේ අර විපස්සනා ඥානය සමාධි ආලෝකයෙන් යුතුව බලන්නට ඕනේ. බැලීමේදී ඒ රූප කලාපයන්ගේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානේ පදට්ඨානේ අනුව බොහෝම පැහැදිලිව දකින්න පුළුවන්. මේක උඩින් පල්ලෙන් දකින එකක් එහෙම නෙමෙයි. බොහෝම සියුම් ලෙස දකිය යුතු දැකීමක්. එසේ දැකීමේදී අපි හිතමු පඨවි ධාතුව දැක්කා කියලා. ඒ රූප කලාපයේ පඨවි රූපේ දැක්කා. කාර්කස ලක්ෂණ ඇති පතිත්තා රසය ඇති සම්පටිච්චන පච්චුපට්ඨාන ඇති ආපෝ තේජෝ වායෝ භූතත්‍රි ආසන්න හේතු කොට ඇති ඒ පඨවි රූපේ දැක්කන් පස්සේ ඒක සෙනික සෙනිකව වේගෙන් ඇති වෙනව නැති වෙනව දකිනවා. එතකොට ඒ පඨවි ධාතුව පඨවි රූපයේ
අනිත්‍යයි 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 කියලා විපස්සනා කරනවා. ඒකම ඒ නැති නැවත නැත ඇති වෙන නැති නිසා එනෙනවා. නිසා දුක්ඛයි දුක්ඛයි කියලා මේ විපස්සනා කරනවා. කිසි කෙනෙකුගේ කැමැත්ත නොනොපමෙති අසාර නිස්සාර වශයෙන් මෙසේ වෙලස් වෙවි යනවා. අනත්තයි 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 කියලා බලනවා. පිළිකුල් බැවින් අසුභයි අසුභයි කියලා බලනවා. අන්න එකක් එකක් ගානේ බලමින් රූප ධර්මයන් ත්‍රිලක්ෂණයට හරවනවා. නාම ධර්මිනුත් මේ වාගේ හරවනවා. මේ වාගේ සලක බැලීමේදී ආධ්‍යාත්මික රූප ධර්මත් බාහිර රූප ධර්මත් ආධ්‍යාත්මික නාම ධර්මත් බාහිර නාම ධර්මත් මේ සියල්ලම සංස්කාර මේවා එකක් එකක් ගානේ විග්‍රහ කරමින් හරියට තීක්ෂණ ලෙස විපස්සන නුවණින් දකිමින් ත්‍රිලක්ෂණයට හැරවීම තමයි විපස්සනා භාවනාව. ඒකේ තියෙනවා විපස්සනා ඥාන ප්‍රභේද 10ක්. ඒවා වඩාගෙන ගියොත් තමයි මේ ලෝක ධාතුව පිළිබඳව යථා තත්ත්වය ආબોධ කරගෙන ලෝකයේ සම්බන්ධ තියෙනවන බැඳුන් 10ක් ওই දසවිද සංයෝජන කියලා මේවා සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඥාන වලින් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ආරි සත්‍ය ආબોධ කරගෙන සදාකාලික සාන්ත සුවයවන විනස් වෙන තත්ත්වේ වෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත හැකි වෙන්නේ මේ විපස්සනා වැඩීමෙන්. දැන් අපි සලකා බලමු අපට ආරාධනා ලැබී තිබෙන්නේ මේ සිත සමබරතාවයට පත් කර ගැනීම සඳහා භාවනා මාර්ගයේ ඉවහල් කර ගන්න ආකාරය ගැන හඳුන්වන්නටයි. විශේෂයෙන් අපේ මේ සිත සැලෙනවා කරුණු අටකින්. ඒ මොනවාද කරුණු අට? ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක් කියන මේ ධර්මතා අටකින් අපේ සිත නිතරම සැලෙනවා, කම්පණය වෙනවා. ලාභයයි යසසයි ප්‍රශංසාවයි සැපයි කියන මේ සතරේදී සිත මේ බලවත්ම උඩඟු භාවයට පත් වෙනවා. ඒකට හේතුව ලෝභය. ඒ පිළිබඳව බලවත් ආශාවක් ඇති වෙනවා. ඒකින් උදම්මනනවා. එතකොට එයින් සිදුවෙන්නේ සිතේ සැලීමක්. ඒක සිතන මහා වාදය. එමුකද ලාභය ගැන තණ්හාවක් ශෝකයට හේතුවක්. යසස ගැන තණ්හාවක් ශෝකයට හේතුවක්. එවාගේ ප්‍රශංසා ගැන තණ්හාවක් ශෝකයට හේතුවක්. සැපේ ගැන තණ්හාවක් ශෝකයට හේතුවක්. එතකොට ඒක දුකට හේතුවක් මේ ආශා කිරීම. ඒක සිතේ කම්පනයක්. එවාගේම අලාභ ආයස නිന്ദා දුක කියන අවස්ථා හතරේ දේශිත නිතරම ගැටෙනවා. ශෝක වෙනවා, කනගාටු වෙනවා, චිත්ත පීඩාවට දෝමනස්සයට පත් වෙනවා. ඒ දෙ සිතේ සමබරතාවයට මහත් බාධාවක්. මෙන්න මේ දෙක හරියට පොල් පිත් එක අගයි මුලයි වගේ. එක පැත්තක් පාත් වෙනකොට අනිත් පැත්ත ඉස්සෙනවා. ඒ පැත්ත පාත් වෙනකොට අනිත් පැත්ත ඉස්සෙනවා. ඒ වගේ මේ ලෝභයයි දෝෂයයි දෙකම නිරන්තරයෙන් අපේ సంతාන තුලට වද දෙනවා. හැම පැත්තෙම වද දෙනවා. මේක නොදන්නා තැනැත්තා කිසිම ගාණක් නැතුව අර සිව්පාවන් වගේ ජීවත් වෙනවා. නමුත් මේක තේරුම් ගත්තාම ඉතේ තුලින්ම අපේ මේ සිතේ සමබරතාව ඇති කර ගැනීමට බොහොම පහසුවක් ඇති වෙනවා. ඒකට අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපදේශ පන්තියේ අතිසේන් මහෝපකාරී වෙනවා. දැන් මේ භාවනාව කියන්නේ අමුතුයෙන් කටපාඩම් කරගන්නා දෙයක් පමණක්ම නෙමෙයි. මේක හිතේ නිතර නිතර භාවිතා කරමින් උපදවා ගත යුතු ශක්ති විශේෂයක්. ඒකයි මෙහි තියෙන වැදගත්කම. පිටින් කිසිවක් මෙතෙන් ගන්න අවශ්‍ය නැහැ. අපි හිතා බලමු බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට දිනක් දුන් ආවාදේ. රාහුල ස්වාමින් වහන්සේ වයස 16දී බොහොම ලස්සන ශරීරේ, ඒ කියන්නේ අපේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී දේහයට බොහොම සමානයි. 1000ක් බුදුරජාණන් වහන්සේ එක්කම පින්දපාතේ වඩිනවා. සවැත් නුවරදී හේතුවනාරාම වැඩින්න කාලෙකදී. සර රාහුල ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය දෙපති සූරයි අත් දෙක උඩ තියාගෙන මේ පස්සෙන් වඩිනවා. වඩින්දී භාවනාව ටිකක් අමතක වුණා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල දිහා බලාන යනවා. යනකොට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල බොහොම ලස්සනයි. තමන්ගේ දෙපතුල දෙක බැලුවා. ඒකත් බොහොම ලස්සනයි. ඊළඟ සිරි දෙහි දිහා බැලුවා. බුදුරජාණන් වහන්සේගේ දෙහි දෙස බැලුවා. බානට බොහොම ලස්සනයි, රන්වන් පාටයි. තමන්ගේ දිහා බැලුවා. තමන්ගේ ශරීර රන්වන් පාටයි. ඉතින් හිතක් පහළ වුණා, බුදුරජාණන් වහන්සේ වගේම නේද මම කියලා.
ඕක බුදුරජාණන් වහන්සේගේ නුවණට පෙනී ගියා වහාම නැවතුණා නැවතලා හැරිලා රාහුල ස්වාමීන් වහන්සේට ආවාදයක් දුන්නා රාහුල මෙසේ නොසිතව රූපං නේතම්මම මේ සෝහමසින් නෙමේ සුවක්කා කියලා හිතන්ද රාහුලයේ මේ රූපස්කන්ධේ මගේ නෙමෙයි මමත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතන්ද එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ලොකුම ලොකු මානසික අවදිවීමක් ඇති වුණා මොකද උන්වහන්සේගේ සිත බුදුරජාණන් වහන්සේ දැක්ක නිසා ලොකු අවදිවීමක් ඇති වුණා අවදිවීමක් ඇතිවලා වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රූපේ පමණක්ද වේදනාව සංඥාව සංස්කාර විඥානිකනි මේවත් එහෙම කරන්නේද එසේය රාහුලයේ ඒ පංච උපාදානස්කන්ධේම නේතම් මම මගේ නෙමෙයි නේසෝ හමස්මි මමත් නෙවෙමි නෙමේසෝ අත්තා මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතන්නේ සාදු සාදු ස්වාමීනි මට අවසර ලැබේවා මේ පාත්‍රය ස්ත්‍රීවරයයි අතර පිළිගන්න සේක්වා මම අද පින්දපාතේ වඩින්නේ නැහැ ස්වාමීනි මට අවසරයි කියලා පැත්තකට ගිහින් ගහක් මුල වාඩි වුණා එදා නිරාහාරව බුදුරජාණන් වහන්සේවත් දානි ටිකක් ඉන්නේ නැහැ සරුවත් මහරහතන් වහන්සේත් පස්සෙන් වඩිනවා වඩිනකොට දැක්කම මේ රාහුල ස්වාමීන් වහන්සේ ගහක් මුල පරියන්කෙන් වාඩි වෙලා ඉන්නවා උපදේශයක් දුන්න රාහුලය ආනපාන සතිය වඩන්න ආනපාන සතිය වඩන්න කියලා උන්වහන්සේත් වැඩියා ඉතින් සරුවත් මහරහතන් වහන්සේවත් දානි ටිකක් ඉන්නේ නැහැ එදා හැන්දෑ වෙනකන් ගහ මුල භාවනා කළා මෙයා හිත දමනය කරගන්න හිතට ඇති වුණානේ මහා වදයක් ඒ කියන්නේ මේ රූපයේ සංසන්දනය කරන්න ගින් ලෝභයක් හිතේ ඇති උනේ. ඒ කියන්නේ රූපයේ සම්බන්ධව මහත් තෘෂ්ණාවක් ලෝභයක් ඇති උනේ. ඒක යටපත් කරගන්න උන්වහන්සේ භාවනා කරමින් හිටියා. ඇන්දෑවේ බුදුරජාණන් වහන්සේ දකින්න වැඩියා. එතකොට සරුවත් මහ රහතන් වහන්සේ තුතින්ද වැඩියා. රාහුල ස්වාමීන් වහන්සේ බුද්ධ වන්දනා කොට අසා සිටියේ ස්වාමීනි මට ආනපාන සතිය ගැන විස්තරාත්මක අවසර ලැබේවා කියලා. බුදුරජාණන් වහන්සේ එක පාටම ආනාපාන සතිය විස්තර කෙරුවේ භාවනා කර්මස්ථාන හයක් ඉස්සෙල කියලා දුන්නා රාහුලේ මෛත්‍රී වඩන්ද මෛත්‍රී වැඩීමෙන් ඔබේ සිතේ ව්‍යාපාදය ප්‍රහාණය වෙනවා රාහුලේ කරුණා වඩන්ද කරුණා වැඩීමෙන් ඔබේ සිතේ හිංසාව ප්‍රහාණය වෙනවා රාහුලයේ මුදිතා වඩන්ද මුදිතා වැඩීමෙන් ඔබේ සිතේ ඊර්ෂ්‍යා සහිතව අරතිය ප්‍රහාණය වෙනවා. රාහුලයේ උපේක්ෂා වඩන්ද උපේක්ෂා වැඩීමෙන් ඔබේ සිතේ පටිඝය ප්‍රහාණය වෙනවා. එතන පටිඝය කියන්නේ තරහ පමණක් නෙමෙයි. ලෝභයේ ඇලීමත් පටිඝයක්, දේශයේ ගැටීමත් පටිඝයක්. ඒ කියන්නේ හිතේ වෙනස් වීම කියන එකයි දැන් පටිඝය කියන්නේ. රාහුලයේ කායගත සතිය වඩන්ද අසුභයේ වඩන්ද අසුභයේ වැඩීමෙන් ඔබේ සිතේ රාගය ප්‍රහාණය වෙනවා. රාහුලයේ අනිත්‍ය සංඥා වඩන්ද අනිත්‍ය සංඥා වැඩීමෙන් ඔබේ සිතේ මාන්නය ප්‍රහාණය වෙනවා මේ කරුණා ඉස්සෙල්ලා උපදෙස් දුන්නා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වඩන්නත් ඊළඟට පිළිකුල් භාවනාව සහ අනිත්‍ය භාවනාව වඩන්නත් උපදෙස් දුන්නා එයින් බලාපොරොත්තු වෙන්නේ මේ රාහුල ස්වාමීන් වහන්සේ තරුණ වයසෙනි තරුණ වයසේ බොහෝම ලස්සන සිරුරක් ඇති ප්‍රසන්න දුටු දුටුවන් පහදින තත්ත්වයේ ඉන්න වෙලාව ඒ වෙලාවම උන්වහන්සේ සිත නොයෙක් නොයෙක් විදිහට ඇලෙන්න ගැටෙන්න ඉඩ තියෙනවා. ඒ ඇලෙන්න ගැටෙන්න ඉඩ තියෙන නිසා ඒවා ප්‍රතිමාහණය කරන්නටයි උපදේශ හයක් මුලින්ම දුන්නේ. ඊට පස්සේ දුන්න ආනපාන සතිය. ආනපාන සතිය 16 ආකාරයකින් වඩන හැටි භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සනට තෝරලා දුන්නා. ඉතින් මේ සියල්ලම යන්නේ භාවනා කමටහන් 7ම රාහුල ස්වාමීන් වහන්සේ මුදුනේ පිළිගෙන ඒ මොහොතේ පටන් කිසි විටක අරවාගේ වැරදි සිතක් පහළ වෙන්නේ නොදී හැම වෙලාවෙම කබන තබන පීවරක් ගානේම ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසාම භාවනා යෝගීව ගත කරමින් ජේතවනාරාමෙන් යොදුනක් පමණ දුර පිහිටි අන්දවණේට වැඩියා අන්දවණේ භාවනා කරමින් ඉන්නවා දැන් මේ ස්වාමින් වහන්සේගේ සිත දවසින් දවස පෙරපස සඳක් වාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා බල ධර්ම වැඩෙනවා බොජ්ජංග වැඩෙනවා මාර්ගාංග වැඩෙනවා සතිපට්ඨාන සතර වැඩෙනවා සම්‍යප්ප්‍රදාන හතර වැඩෙනවා ඉරිදීපාද හතර වැඩෙනවා බුදුරජාන් වහන්සේ මේක බුදු ඇසින් බලාගෙන
එක දවසක් වැඩි ඇතෙන්ද ඒ වෙලාවේ දස දහස් හස්සක් වලින් ආවා දෙවියෝ බ්‍රහ්මියෝ මේ රාහුල ස්වාමින් වහන්සේ මුලින්ම අභිනිහාර ප්‍රාර්ථනාව කළේ පියුමුතුරා බුද්ධ ශාසන කාලෙනේ ඒ කාලේ සහභාගීව සිටි විශාල සංඛ්‍යාවක් සිටි අසංකේය පිරිසක් ඒ ඔක්කොම දැන් දේවත්වයට පත් වෙලා හිටිය ඔක්කොම ආවා බණහඬ එදා බුදුරජාණන් වහන්සේ විදර්ශනා ප්‍රතිසංයුක්ත භාවනාවක් කියා දුන්නා ඒකට කියන චූල රාහුලවාද සූත්‍රය කියලා ඒ දේශනාව අහගෙන ඉන්නකොට මෙතෙක් දිනු කළ සිට ඇති රාහුල ස්වාමින් වහන්සේ ත්‍රි විද්‍යා සත් අභිඥා චතු පරිසම්මිදා ත්‍රිපිටක ධර්ම ද සහිතව සෞ කෙලෙස්නසා මහා රහත් භාවිත පත්ති වදාලා උන්වහන්සේ කෙකට පෙරම් පුරාගෙන අපු පිරිස අතුරින් කෝටි ලක්ෂයක් දෙන රහත් උනා අසංකේයයක් පිරිස සෝවාන් උනා අසංකේයයක් පිරිස සකදාගාමී උනා අසංකේයයක් පිරිස අනාගාමී උනා දැන් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා අපේ සිතට නැගෙන අපේ සිතට වද දෙන අපේ සිත වේදනාවට පමුණුවන නොයෙක් බාධක දේවල් තියෙනවා මුලින් අපි සඳහන් කළා පංච නීවරණ කියලානේ ඒ පංච නීවරණත් අපට මහා වදයක් අපේ සිතට අඳුරක් මේවා යටපත් කරලා සිත බොහෝම සැපවත් හිතක්ව පවත්වන්නට සමත භාවනා මහෝපකාරී වෙනවා ඊළඟට අපි සඳහන් කළා අටලෝ ධාමයක් ගැන මේ අටලෝ ධාමෙන්ද අපේ සිත නිතරම සැලෙනවා කම්පණය වෙනවා තැලෙනවා පැලෙනවා ඒ මේ සිත සමාධිමත් බවට පමුණවා ගත්තොත් ඔය අටලෝ ධාමයෙන් සැලෙන්නේ නැති සිතක් බවට පමුණවා ගන්න පුළුවන් ඊළඟට දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ දුන්න ආවාද පන්තියෙහි අපට පැහැදිලිව පෙනෙනවා ඒ ඒ අකුසල ධර්මයන් සිටේ පවට්නා නිසා නේද මෙතෙක් මේ කරුණ වෙන් වෙන් වශයෙන් වඩන්න උපදෙස් දුන්නේ කියලා ඒකෙන් සීලු සතුන් කෙරෙහි මෛත්‍රිය වඩන්න කිමෙ ව්‍යාපාදේ යටපත් කරන්න ව්‍යාපාදේ කියන්නේ තරහ දොර ව්‍යාපාද නීවරණයත් ඒකමයි ඒ වගේම කරුණා වඩන්න කිව හිංසාව යටපත් කරන්න හිංසාව කියන්නේ බොහෝ සෙයින් අනුන්ට හිංසා කිරීමේ චේතනාව ඒකත් පටික සංඥාවක් මුදිතා වඩන්න කිව ඊර්ෂ්‍යාව සහ අරතිය යටපත් කරන්න ඊර්ෂ්‍යාව කියන එකත් දේශ මූල අකුසලයක් ඒ වගේම අරතිය කියන්නේ දේශ මූල අකුසලයක් අරතිය කියන්නේ කුසල් කරන්න එපා වෙනවා සිල් ගන්න එපා වෙනවා භාවනා කරන්න එපා වෙනවා නිතරම පස්කම් සැප ගැනීම හිත යොමු වෙනවා ඒක අරතිය ඒක යටපත් වෙනවා මුදිතා වැඩි වීමෙන් උපේක්ෂා වැඩි වීම නිසා පටිගය ප්‍රහාණ වෙන මෙතන පටිගය කියන්නේ ඇලීම ගැටීම දෙකම ඇලීම් ගැටීම් දෙකම හිතේ පටිගයක් එතන සඳහන් වෙන හැටියට ඒ දෙකම යටපත් වෙනවා උපේක්ෂාව ධම්ම විහරණ වශයෙන් වැඩි වීමෙන් ඊළඟට පිළිකුල් භාවනා අසුභ භාවනාව ගත්ින් සාකාරය වඩන්න කිව රාගය ප්‍රහාණය කරන්න මේ දීර්ඝ සංසාරයේ සෑම සත්‍යයන්ද බහුල වශයෙන්ම බාධාවක් පවතින්නේ දුටු දුර්දේ සුභ වශයෙන්ගෙන ඇලෙන රාගය නිසායි මේක බොහොම බරපතල පාපයක් පාපයක් නේ ක්ලේශයක් එතකොට රාග වශයෙන් දකින්නේ මුවන මදි නිසායි සැබෑ තත්ත්වයේ දකිනවා නම් එහි ඇලෙන්නේ නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ හැම තැනකදීම අවිද්‍යාව මුල් කොට හේතුඵල සම්බන්ධතාව දේශනා කලේ රාග දෝෂ මෝහ ආදී ඔක්කොටම ප්‍රධාන හේතුව අවිද්‍යාව කියන එක පාදා දෙමිනුයි. එතකොට මේ කියන්නේ දක්ඛින් සාකාර අසුභ භාවනා සිටේ නිතර නිතර වඩනකොට එමඟින් සන්තානෙහි අර රාගාදී ඇලීම් බැඳීම් සියල්ලම සිටේ යටපත් වෙනවා මාර්ගඵල දක්වා යනකොට ප්‍රහාණයක් වෙනවා. ඊළඟට දේශනා කළ අනිත්‍ය සංඥාව මේ අනිත්‍ය සංඥාවෙන් නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය හරියෙන් දකිනකොට මාන්නේ කියන ස්වභාවය යටපත් වෙනවා ප්‍රහාණය වෙනවා. ඒතකොට මේවා අපේ සිතට වද දෙන දේවල් බැවින් සිත සමබරතාවෙන් තබා ගන්න අපහසුයක් වෙනවා. ඒ නිසා මේවා යටපත් කර ගැනීම අපේ ජීවිතයට සැපවත් වීමට අත්‍යවශ්‍යයි. පින්නතුන් අහල ඇති අනාථ පින්නික මහසිතතුමාණන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුර්ලභ කාරණා හතරක් ධාර්මික ධනවත් වීම දුර්ලභයි යසෝ කීර්තියේ පැතිරීම දුර්ලභයි නිරෝගීව දීර්ඝාසින්දීම දුර්ලභයි මරණින් මත්තේ සුගතියට යාම දුර්ලභයි මේ දුර්ලභ කාරණා හතර අත්පත් කර ගැනීමට දේශනා කළ හේතු හතරක් ශ්‍රද්ධා සම්පත්තිය සීල සම්පත්තිය
ත්‍යාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය කියලා. එතන සද්ධා සම්පත්තිය නමින් කියවෙන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය පිළිබඳව නිතරම අතරක් නැද ගුණ සිහිපත් කරමින් හිත පහදවාගෙන සිටීමයි. එකවරක් නෙමෙයි, සියවරක් නෙමෙයි, දහස්වරක් නෙමෙයි, දසදහස්වරක් නෙමෙයි, අනන්ත අප්‍රමාණ වාරය තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් ඒ ගුණ කෙරෙහි හිත පහදවාගෙන සිටීමද කියනවා සද්ධා සම්පදාව. සීල සම්පදාව තමන් රක්නා සීලයේ සුපිරිසුදු ආරක්ෂා කරගෙන සීලයේ නිතර ආවර්ජන කිරීම. ත්‍යාග සම්පදාව නිරතුරුව පරිත්‍යාග සීලයේ ගුණේ පුරුදු කිරීම. ප්‍රඥා සම්පදා නමින් මෙතන දේශනා කෙලි මෙන්න මේ සිටේ සමබරතාවය ඇති කර ගැනීම සඳහා භාවනාමය ප්‍රඥාව දියුණු කර ගැනීමයි. ඒ කියන්නේ සෑම දිනාගීම සිට අඳුරු කරන ධර්මතා පහක් මුලින් සඳහන් කළානි. ඒ කියන්නේ කාමච්ඡන්දය කියන නොඑක් දේත ආශාව. ව්‍යාපාදයේ කියන්නේ නිතර ගැටෙන සුළු ස්වභාවයෙන් නුරුස්සන බව. පටිගිය. තීන මිද්දේ කියන්නේ සිතේ ඇලිමැලි දුබලකම. උද්දච්චය කියන්නේ හිතේ විසිරෙන බව. උක්කුච්චය කියන්නේ හිතේ පසුතැවිල්ල. නොකල කුසල් ගැන, කළ අකුසල් ගැන පසුතැවිල්ල. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ රත්නිය ගැන සැකය, ධර්ම රත්නිය ගැන සැකය, සංඝ රත්නිය ගැන සැකය, ශික්ෂා ප්‍රතිපත්තිය ගැන සැකය, අතීත කාලය ගැන සැකය, අනාගත කාලය ගැන සැකය, වර්තමාන කාලයත් අතීත අනාගත කාලයත් තුනම ගැන සැකය සහ පටිච්ච සමුප්පාදය ගැන සැකය, හේතුඵල ගැන සැකය. මේවාට කියන විචිකිච්ඡාව කියලා. මේවා එකක් එකක් සිතේ පහළ වෙනකොට හිත අඳුරුයි. එනිසා මේවායින් හිත අඳුරු කරගන්න නැතුව ඒ සිත අවදීන් තබා ගැනීමට, ආලෝකයෙන් තබා ගැනීමට, සුවයෙන් තබා ගැනීමට, සැපයෙන් තබා ගැනීමට භාවනා ප්‍රඥා වැඩි දියුණු කිරීම ප්‍රඥා සම්පදායයි. එතන භාවනා ප්‍රඥා නමින් පහදා දුන්න සිතේ ලෝභය හේවත් ආශාව යටපත් කරගනු පිණිස භාවනා 11ක් දේශනා කළා. කායගත සතිය කියන්නේ පිළිකුල් භාවනාව සහ දස අසුභ භාවනාව. මේ දස අසුභ භාවනාව ඒක මූර්ත ශරීර 10ක් අරමුණු කරගෙන කරන භාවනාවයි. කායගත සතිය නම් අපේ ශරීරයේ තියෙන කුණප කොටාස 22 ක්‍රමානුකූලව හිතට පුරුදු කර ගැනීමයි භාවනා වශයෙන්. ඒක සම්බන්ධ දීර්ඝ විස්තරයක් කළ යුතුව තියෙනවා. එකින් අපි කියනවා නම් මෙහෙමයි. මේ ද්වත්ින්ස ආකාරයේ තමයි අපේ ශරීරයේ පුරාම තියෙන්නේ. කේසා, ලෝමා, නඛා, දන්ත ආදී වශයෙන් කොටස් 32ක් අපේ මේ ශරීරයේ සම්පින්දණය වෙලා හැදිලා තියෙනවා. මේ කොටස් 32කේම තියෙනවා පිළිකුල් ආකාර පහක් බැගින්. පාටින් පිළිකුලයි. සටහනින් පිළිකුලයි. ගඳෙන් පිළිකුලයි. ආශ්‍රිත කුණප නිසා පිළිකුලයි. පිහිටි තැන් වශයෙන් පිළිකුලයි. ඔය කියන ක්‍රම පහට පිළිකුල් වශයෙන් දැකීම ගකිමින් භාවනා කිරීමද කියනවා ගත්හිංසාකාර පටික්කෝල මනුෂකාරය කියලා. මේ පටික්කෝල මනුෂකාරය වැඩීමෙන් අර හිතේ නැවත 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 පහළවන රූපරාග, සද්දරාග, ගන්ධරාග, රසරාග, ස්පර්ශරාග ආදි වශයෙන් තියෙන පංචකාම සම්පත් ගැන තියෙන රාග යටපත් වෙන, ලෝභය යටපත් වෙනවා. එයින් සිත සැපවත් වෙනවා, සිත සමබර භාවයට පත් වෙනවා. ඊළඟට දේශනා කළා ව්‍යාපාදයෙන් අඳුර නැති කරගන්න මෛත්‍රිය වඩන හැටි. මෛත්‍රිය භාවනාවත් බොහෝම අත්‍යවශ්‍ය භාවනාවක්. ඒ මෛත්‍රිය භාවනාව වැඩිමින් අරි සිතේ නිතර නිතර ගැටෙන සුළු ස්වභාවයට පත් වෙලා හිත ඥානවන්ත හිතක්, ප්‍රඥාවන්ත හිතක් බවට පත් වෙනවා. තිය නිමිද්දේ නැති කර ගැනීම සඳහා ආලෝක සංඥා වඩන්න උපදෙස් දුන්නා. ආලෝක සංඥා කියන්නේ ධානලාභියෙක් නම් නැවත නැවත ධානාලෝකයේ සිහිපත් කිරීම. හැම දිනාටම ධානාලෝකයක් නැලබෙන නිසා දවල් කාලයේ තියෙන ඉරේලිය ඉතින් හිතාගෙන රාත්‍රී කාලයේ තැපියාගත්තත් ඉරේලියේ තියෙන හැටියට හිතාගෙන ආලෝකයේ බලනවා. රාත්‍රී කාලයේ තියෙන සඳ එළිය කලින් දැක්ක හැටියට ඇහැපියාගෙන ඒ හඳ එළිය ගැන ආවර්ජන කරනවා. මේ විදිහට මෙනෙහි කිරීමත් ආලෝක සංඥා මානසිකාරයට ඇතුළත ඒකින් හිත අවදි වෙනවා. එිනො සිත සමාධිමත් කර ගැනීමට මාර්ගයක් ලැබෙනවා. ඊළඟට තියෙන උද්දච්ච කුක්කුච්චය ගැන. උද්දච්චය ප්‍රහාණය කරන්නට, උද්දච්චය මැඩපවත්වන්නට ආනාපාන සතිය වඩනවා. ඒ වගේම කුක්කුච්චය මැඩපවත්වන්න විනය පිළිබඳව, සීලය පිළිබඳව
වඩාත්ම ආබෝධයක් ඇති කර ගන්නවා. විචිකිච්ඡා මැද පවත්වන්න බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ භාවනා කරනවා. දැන් එතකොට මේ අනාථපිණ්ඩික සිටුවරයා ගිහි බෞද්ධයෙක්නේ. ඒ ගිහි බෞද්ධයාට දේශනා කළා මේ කියන නීවරණ පහ මැද පවත්වන්න මෙන්න මේ භාවනා ක්‍රම ප්‍රගුණ කරගත යුතුයි. ඒවා ප්‍රගුණ කර ගැනීමෙන් ලබන ආබෝධයට කියන ප්‍රඥා සම්පදාව. ඒ ප්‍රඥා සම්ප්‍රදාව යම් පමණ දියුණු නම් ඒ පමණට නීවරණයන්ගෙන් තුර වූද අටලෝ ධාම්මයන් කම්පා නොවන්නා වූද සිත පවත්වාගෙන බොහොම සැපෙන් ජීවත් වෙන්න පුළුවන් බව එම දේශනාවේ සඳහන් වෙනවා. ඒ දේශනය සඳහන් කරන්නේ අත්තකම්ම සූත්‍රයේ කියලා අංගුත්තර නිකාය පංචක නිපාතේන පත්තකම් වර්ගයේ පළවෙනි සූත්‍රයයි. එතකොට මේ දේශනිය තුලින් අපට තවත් පැහැදිලි කරගන්න පුළුවන් ගීපේදී සෑම බෞද්ධයෝගේම සිත සැපින් පවත්වා ගැනීමට සමබරව තබා ගැනීමට ඇලීමෙන් ගැටීමෙන් තොරව පවත්වා ගැනීමට නිරතුරුව භාවනා මාර්ගයක් අනුගමනය කළ යුතු බව අපි නිදසුණක් වශයෙන් සලකා බලමු. දරුවෙකු සදන දෙමව්පියන් දෙන්න මේ දරුවා ගැන බොහෝම මෛත්‍රී සහගතයි කරුණා සහගතයි. නමුත් මේ දරුවා දෙමව්පියන්ට කිසිසේත් කීකරු නොවන අවස්ථාවක් තියෙනවා. එම අවස්ථාවල මව්පියන්ගෙත තැලෙනවා. මෙච්චර ආදරෙන්, මෙච්චර ගෞරවයෙන්, මෙච්චර දුකින්, මෙච්චර මහන්සියෙන් හදාගත්ත මේ දරු පැටිය ඇයි අපට අකීකරු වන්නේ? ඇයි අපේ අදහස තවත් නොවන්නේ කියලා මේ දරුවා ගැන කම්පනයක් එනවා. සමාත හඬනවා. සමාත නොකානු බිත්ති ඉන්නවා. ඉතින් හිතේ මහ බරක් නේ. හිතේ මහ වේදනාවක් නේ. එම අවස්ථාව කොහොමද අපි භාවනාවක හිත සංසිඳවගන්නේ? බුදුරජාණන් වහන්සේ උපදේශයට හැරෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා මගේ ශරීරයක් නීතම් මම මගේ නෙමෙයි මගේ හිවට මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ඒ වගේ දරුවාගේ ජීවිතයක් මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා හිතලා එකපාරට හිත හදාගන්න ඒ පැත්තෙන් අන්න භවනා වශයෙන් හිත හදාගත්ත සුළු වශයෙන් ඊළඟට හැරෙනවා දරුවා හදාගන්නයි මෞඛ්‍යංගේ හදවතේ තියෙන කරුණාව ඒ නිසා දරුවා වෙත තමන්ගේ චිත්ත තරංග මෛත්‍රී චිත්ත තරංග විහිදුවන්න පුරුදු වෙනවා. ඒක හැම දරාටම පුළුවන් කමක් නෑ. මෛත්‍රී පුරුදු කරන එක නුගට ලේසි වෙනවා. ඒ නිසා තමයි නිතර නිතර මේවා කරන්න අවශ්‍ය වෙන්නේ. හොඳට මෛත්‍රී භාවනා පුරුදු කරගෙන කෙනෙකුට පළමුවෙන් තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා. තමන්ට තමන් මෛත්‍රී කරගෙන තමන්ගේ දරුවා ඉස්සරහා ඉන්නේ නැති හිතාගෙන ඒ දරුවාට මෛත්‍රී කරනවා. මෛත්‍රී කරලා තමන්ට අවශ්‍ය ආවාදී හිතින් හිතට කතා කරනවා. අපි තුම යම් කිසි දරුවෙක් මව්පියන්ට ඉස්සර වෙලා විවාහ ගියසුමක් කරගෙන ඉන්නවා කරුණ දරුවේ. ඉතින් මව්පියන් මේක ආරංචිනේට බොහොම වේදනයි. එහෙම අවස්ථාවලදී අර වගේම එක පාට ආවා දෙන්න යන්නේ නැතුව, දොස් කියන්න යන්නේ නැතුව, දරුවා අයින් කරන්නේ නැතුව දරුවාගේ අනාගත සුභ සිද්ධිය සඳහා තමාගේ හිතසුවේ පිණිස අර වගේ බුදුරජාණන් වහන්සේ උපදේශය අනුව භාවනා මනස කාර්යයකට යෙදෙනවා. භාවනාවෙන් හිත තැන්පත් කරගෙන ඒ දරුවාගේ මනසට මෛත්‍රිය යොමු කරලා ඒ දරුවාට ආවාද කරනවා හිතින්. දවස් දෙකක් නැත්නම් සතියක් දෙකක් මේ වගේ කෙටි කාලයක් තුලදී මේ දරුවා පුදුම විදිහේ මව්පියන්ට අවනත වෙලා සමාව අරගෙන අනාගත සුභ සිද්ධියේ සඳහා හොඳ වාසනාවන්ත පුණ්‍යවන්ත දරුවෙක් බවට පත් වෙනවා. මේක කරුණේ කවුද? බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු උපදේශය අනුව පරතු සිතේ සමබරතාවයයි භාවනාවයි. භාවනාව කියන එක මේ වාරණ්‍ය ගත වෙලා ගහක් මුලට වෙලා පමනක් කරන දෙයක් නෙමෙයි. එදිනෙදා ජීවත් වෙන සෑම දිනාගේ සෑම කටයුත්තකදීම පුරුදු කළ යුතු දෙයක්. හැම වෙලාවෙම තමන්ගේ හිත ගලාගෙන දිහ දහරාවක් වගේ පවතිනවා. ඒ මේ සිතට නිතර කුසල් අරමුණක් ඇති වෙන හැටියට පුරුදු කිරීමයි මේ භාවනා මාර්ගයෙන් උපදෙස් දෙන්නේ. ඒක නිසා හැම වෙලාවෙම මෛත්‍රියෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕනේ. කරුණාවෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. දැන් අපි හිතමු දරුවෙකු ලෙඩ වුණා. දරුවෙකු ලෙඩ වුණොත් දෙමව්පියන් බොහොම වේදනාවයි. මේ දරුවා සොයන්නේ වඩන්නේ. ඉතින් ඒ දරුවා යම් කිසි බරපතල අසනීපයකට පත් වුණාම හරිම දුකයි. නමුත් ඒක සිතට මහ බරක්. ඒතර වේදනාවක් නින්ද යන්නේ, කෑම ගන්නේ, හඬනවා, දුක් වෙනවා, බාරහාර වෙනවා, නුයේක් සාස්ත්‍ර හඬ යනවා එකක් නෙමෙයි. මේ අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ අනුව තමා හිත ඉස්සෙල්ලා සංසිඳුවා ගන්නට ඕනේ. ඉස්සෙල්ලා තමන්ද තමන් මෛත්‍රිය කරගන්නවා. ඊට පස්සේ බුදුගුණ සිහිපත් කරමින්
දරුවාගේ හිතට තමන්ගේ හිතින් ආශිර්වාද කරනවා කරුණා පෙරට කොටගෙන බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලයෙන් මම වෛර නොවේමි තරහ නොවේමි නිදුක් නිරෝගී වේමි සුවපත් වේමි කියලා තමන්ව තමන් මික් කර ගන්නවා අනන්ත බුදුගුණ බලයෙන් මගේ දරුවා වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා කියලා දරුවාට මෛත්‍රී කරලා දරුවාගේ රෝගී තීන තැනට හිත යොදලා ඒ දරුවාගේ රෝග ලක්ෂණේ සිතින් සලකලා ඒ රෝගී සුව වෙන්න සත්‍යක්‍රියා කරනවා මේ අනන්ත බුදුගුණ බලයෙන් දරුවාගේ අසවල් රෝගයේ සුව වේවා සුව වේවා සුව වේවා නැවත නැවත බුදුගුණ එකක් එකක් ගාන හිතෙනවා අරහම් බුදුගුණේ අනන්තයි අනන්ත අරහම් බුදුගුණ බලයෙන් මේ දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා කෙටියෙන් හරි කියලා දරුවාගේ අසවල් රෝගයේ සුව වේවා සුව වේවා මේ බුදුගුණ එකින් එකට නමයක් මුල සිට අගට අගට මුලට නම වාරයක් හිතින් කියවනවා සැබවින්ම වෛද්‍යවරයෙකුට සුව කරන්න බැරි ලෙඩ පවා මේ විදියට සත්‍යක්‍රියා බලයෙන් අර තමාගේ සිතේ තියෙන ශ්‍රද්ධාවත් නුවණත් පෙරට කොට ඇති බුද්ධ ගුණානුභාවයෙන් ඒ දරුවාගේ සුවය ඒකාන්තයෙන් ලැබෙන්න හේතුවක් වෙනවා එයින් තමන්ගේ සිතේ බලවත් කරුණාවක් පෙරමුණු වුණා මෛත්‍රියත් එකම කරුණාවක් පෙරමුණු වෙනවා මෙන්න මේ විදියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී පූර්ණ අනුශාසනා මාර්ගය අනුගමනය කිරීමේදී අරවාගේ ඇලෙන බැඳෙන ගැලෙන වෙලෙන පැටලෙන දුකටපත් වෙන ශෝක වෙන හඬන වැළපෙන මේ චිත්තසංතානය ඒවායින් තොර කරගෙන බොහෝම සංසුන් බොහෝම සැපදායක බොහෝම සාමකාමී සිතක් වශයෙන් පවත්වාගෙන මෙලොව වශයෙන් නිදුක්ව නිරෝගීව සුවපත්ව පරලොව වශයෙන් සුගතිගාමී වෙන්නට සමාත මෙලවදීම වෙනස් වෙන සදාකාලික සෝය ලබන්ටත් එසේ බැරි වුණොත් භවයක් පාසාම යහපත් පුණ්‍යවන්ත ඥානවන්ත ජීවිතයක් ගත කරලා භවතරණේ කොට මඟඵල නිවන් සුව ලබන්නටත් මේ භාවනා මාර්ගයේ මහෝපකාරී වෙනවා දැන් මේ විසක් සමයයි මේ විසක් සමයේදී ලංකා වාසී වූද විදේශ රටවල වූද බෞද්ධෝ බොහෝම අවදීන් ආගමානුකූලව කටයුතු නියදී සිටිනවා ඒක නිසා මේ කාලයේ තුල අපි විශේෂ අදිෂ්ඨාන ඇති කරගන්නට ඕනේ ඒ කියන්නේ අපේ ජීවිතයේ බොහෝම භාග්යවන්ත ජීවිතයක් භාග්යවන්ත ජීවිතයක් වන්නේ බුද්ධෝත්පාද කාලයක පහළෝ බැවිනුත් එවාගෙම ඉන්ද්‍රිය සම්පන්න ඒ කියන්නේ අන්ධ ගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධි කාංග වේකල වැනිම අවස්ථාවන්පත් නොවු වාසනාවන්ත පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් බැවින් අපි බොහෝ භාග්යවන්තයි අපට මේ ලැබුණා වූ භාග්ය සම්පත්තියෙන් අපි පලනලා ගැනීමට මේ විසක් කාලය තුල විශේෂ අදිෂ්ඨාන තබා ගැනීම වැදගත් වෙනවා ඒක නිසා මේ ඉදිරි කාලය තුල ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ දී කාලය තුල භාවනාවෙන් තොර නොවි සෑම කටයුත්තක යෙදීමට අපි අදිෂ්ඨාන කරගත්තොත් අපට මිල මුදලින් කරන්න බැරි පුදුමාකාර මානසික සුවයක් එදිනදා විඳ ගනිමින් ජීවිතය සපවත් කරගන්න පුළුවන් බව සරුවඥන් වහන්සේගේ දේශනා තුලින් පැහැදිලි වෙනවා දැන් මේ ආනාපාන සතිය ගැන අපි පළමුවෙන් කිව්වනේ එතෙන්දී සඳහන් වෙන ඕනෑම දුකක් වේදනාවක් හිතේ පහළ වුණා නම් ඒ වෙලාවෙම සංසිඳුවා ගන්නට ආනාපාන සතිය මහෝපකාරී වෙනවා කියලා උප්පන් උප්පන්නේච පාපකේ අකුසලේ ධම්මේ තානසෝ අන්තරදාපේති රූපසමීති ඒ කියන්නේ තමාගේ සිත නිතර නිතර උපක්ලේශයන්ගෙන් කිලුටු වෙන්න තියෙනවා ඒ කියන්නේ සතියෙන් තොර වෙනකොට අපේ හිතට වින්ග ගන්නවා නොයෙක් අකුසලයන් වැටෙනවා වෙනත් වෙනත් අකුසලයක් හිතේ පහළ වුණා නම් මහා වැටෙනවා ඒ වැටෙනකොට මොකද කරන්නේ වෙන දෙයක් බැරි නම් ආනාපාන සතියට හැරෙනවා ආනාපාන සතියට හැරෙනකොට ආනාපාන සතිය විනාඩි 5ක් තරම් කෙටි වේලාවක සිත පිහිටුවාගෙන ඉන්නකොට අර හිතට ඇතුල් වුණා වූ අකුසල චේතනාව එතනින් ඉවත් වෙනවා එතනින් ඉවත් වෙන පමණක් නෙමෙයි ඊට පස්සේ පුළුවන් වෙනා මනසෙහියෙන් අර ගලක දාලා අඹරන්නා වගේ සුනු විසුණු කරලා ඒ අකුසලේ තිතිවිල්ල යටපත් කරන්න පුළුවන් වෙනවා අපි හිතමු දැන් යම් කිසි අරමුණකදී අපේ සිතේ ද්වේෂයක් පහළ වුණා දරුවන් නිසා හරි දේපල නිසා හරි සතුරන් නිසා හරි එහෙම නැත්නම් මොනවා හරි දෙයක් නිසා අපේ සිතේ පටියක් ව්‍යාපාදයක් ඇති වුණා ඒ ව්‍යාපාදය ඇති වෙච්ච ගමන් අපි හිතන්නට ඕනේ මෙන්න ව්‍යාපාදයක් ව්‍යාපාදයක් පටිගයක් 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 මේ පටිගය කියන්නේ අපේ සිත
විකෘති කරන හිත අඳුරු කරන නපුරු අකුසල චෛතසිකය අකුසල ධර්මයක් මේ අකුසල ධර්මයේ 15 වෙනි සිට මේ සිටේ තියෙන චිත්ත චෛතස ධර්ම වැඩිම ගාන 20ක් නැත්නම් 22ක් ඒ මොනවාද අපේ සිටේ 15 වෙනවා අනි සමාන චෛතසික ධර්ම 13ක් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාර කියලා 7යි විතක්ක විචාර අධිමුඛ විරියේ පීති ඡන්ද කියලා 6යි 13යි ඊළඟට මෝහ චතුස්කය කියලා මෝහ අහිරේක අනුත්තා පුද්දච්ච කියලා 4යි 17යි ඊළඟට ද්වේෂය ද්වේෂය කියන්නේ තැන දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච කියලා 4ක් එනවා එතකොට එතන එනවා 21ක් ඊළඟට එනවා තීන මිද්ද දෙක එතන 23ක් වෙනවා නමුත් උතෙන්දී අපි සලකා බලන්නට ඕනේ ඉස්සා මච්චරිය කුක්කුච්ච කෙනෙක් එක වරට එකකින් තේනවා නෙමෙයි එනවා නම් එකයි එන්නේ අනිත් දෙක පස්සේ වෙන අවස්ථාවක එන්න පුළුවන් තීන මිද්ද දෙකත් හැම වෙලාවෙම එනවා නෙමෙයි සමහරට එනවා එතකොට මේ ධර්මතා අපේ සිතේ පහළ වීම නිසා තමයි දැන් මේක දැවෙන්නේ තැවෙන්නේ එවාගෙම පටිගෙන් රත් වෙලා තිබෙන්නේ එතකොට අපි සලකා බලන්නට ඕනේ මේ පස්සයේ අනිත්‍යයි 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 වේදනාව අනිත්‍යයි 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 සංඥාව අනිත්‍යයි 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 චේතනාව අනිත්‍යයි 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 ඒකාගතා අනිත්‍යයි අනිත්‍යයි කියලා එකක් එකක් ගානේ අනිත්‍ය මෙනෙහි කරනවා මොකද මේවා බිඳි බිඳි යනවානේ ඒ අනිත්‍ය මෙනෙහි කරන්න කරන්න ඊළඟට දුකයි දුකයි මෙනෙහි කරන එකක් ගානේ ඊළඟට අනත්තයි අනත්තයි කියලා මෙනෙහි කරන එකක් ගානේ අසුභයි අසුභයි කියලා මෙනෙහි කරන එකක් ගානේ එතකොට දැන් මේ චේතචෛතසික ධර්මයන් එකක් ගානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට සිතේ පුදුමාකාර ආභෝධයක් ඇති වෙනවා පුදුමාකාර වැටහීමක් ඇති වෙනවා පුදුමාකාර ප්‍රබෝධයක් ඇති වෙනවා එහිලා බලවත් සතිය බලවත් වීරිය බලවත් ඒකාග්‍රතාව බලවත් ශ්‍රද්ධාව බලවත් ආභෝධේ ප්‍රඥා පහළ වෙනවා ඉන්ද්‍රිය ධර්ම පහ කදින් පහළ වෙනවා ඒවා බල ධර්ම බාටත්පත් වෙනවා ඒවා බොජ්ජංග බාටත්පත් වෙනවා මග්ගංග බාටත්පත් වෙනවා මේක නිසා මේ ಗುಣධර්ම රාශිය කර දේශ මූල අකුසල සිත මුල කොටගෙන පහල කර ගැනීමෙන් නැමති මේ විදිහේ දේශයක් ව්‍යාපාදයක් ක්‍රෝධයක් පටිඝ සංඥාවක් බොහෝ වේලාවකට නැති හැටියට සිත පිරිසිදුින් තබා ගන්න පුළුවන් මෙන්න මෙහිමයි අපේ බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙන්නේ දැන් රාග හිතක් පහල වනන එක ලෝභයක් ලෝභ සිත් කියන ඔක්කොම අටක් ඒ අටින් අපි එකක් අරගෙන බැලුවොත් එකක් වූ ඒ ලෝභ සිතේ තියෙන චිත්තචෛතසික ධර්ම 20ක් ඒ 20 එකක් එකක් ගානේ වගේ හිතෙනවා හැබැයි මේකෙත්ින් චිත්තචෛතසික ධර්ම ගැන දන්නා කෙනෙකුට ලේසි අනිත් කෙනෙක් ගුරුවරයෙකුගෙන් අහන්න ඕනේ එහෙම නැත්නම් ඒ 20ම බැරි නම් එකක් අරගෙන බලන්නත් පුළුවන් සිත ගැන දන්නවනේ දැන් මේ තියෙන ලෝභ සහගත සිතක් රාග සහගත සිතක් ඒකෙම තියෙනවනේ වේදනාවක් මේක ලෝභ වේදනාවක් ඒකෙ තියෙන සංඥාවක් මේක ලෝභ සංඥාවක් ඒක තියෙනවානේ චේතනාවක් මේක ලෝභ චේතනාවක් ඕම එකක් එකක් ගානේ දන්න දෙය හිතන්න පුළුවන්. එතලා ඒක ත්‍රිලක්ෂණේ තහරවනවා. ඒ වගේම එසේ බැලීමේදී අර කියන ලෝභ සාගත අකුසල සිටිවිල්ල සුනු විසුණු වෙලා යනවා. ගලිය අඹරන්න වගේ සුනු විසුණු වෙලා යනවා. බොහෝ වේලාවකට අය ලෝභයක් හට නොගන්න හැටියට හිත පිරිසුදුවෙන් පවතිනවා. මෙන්න මෙහිමයි අපේ සිතට පැන නැගෙන අකුසල සිටිවිලි ජය ගැනීම සඳහා අපට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ අනුව සලක බැලීමේදී අපි තවදුරට මෙන්න මේ විදිහටත් අදිෂ්ඨාන පුරුදු කරගන්න ඕනේ. අපි ආනපාන සතිය වඩමු සල්ප වේලාවක්. ආනපාන සතිය වඩලා ඒක අවසානී තෙනවා. දැන් මේ ආනපාන සතිය වැඩීමෙන් මේ සිත බොහෝ සෙයින් පිරිසුදු වුණා. මේ පිරිසුදු සිද්ධයන් දැන් අවිඥා ව්‍යාපාද විසම ලෝභ කිසිවක් නැහැ. ක්‍රෝධ උපනාහ නැහැ. මක්කපලාස නැහැ. ඉස්සමච්චරිය නැහැ. මායාසහටය නැහැ. එවගේ මානාතිමාන නැහැ මද ප්‍රමාද නැහැ තම්බස ආරම්භ නැහැ මේ කිසිම උපක්ලේශයක් මේ වෙලාවේ මගේ සිතේ නැහැ ඒ නිසා මගේ සිත මේ තරම් පිරිසුදුව පවත් ගන්න පුළුවන් උනේ බුද්ධ ධර්මයේ අනුව භාවනා මනසිකාරයේදීමින් නිසා මට මේ මොහොතේ පටන් ජීවිතාන්තය දක්වාමත් නිවන අවබෝධ කර ගන්නා තුරුත් මගේ සිතේ කිසි කලෙක අවිඥා විසම ලෝභ කියන ලෝභයක් ඇති නොවේවා රෝද උපනා කියන දේශයක් ඇති නොවේවා මක්ක පලාස කියන දේශයක් අකුසලයක් ඇති නොවේවා ඉස්සා මච්චරිය කියන අකුසලයක් ඇති නොවේවා එවාගෙම මායා සාටය කියන අකුසල් සෙත් කිසි කලක පහළ නොවේවා තම්බ සාරම්භ කියන අකුසල් කිසිසේත් පහළ වේ නොවේවා එවාගෙම මාන අතිමාන පහළ නොවේවා මද ප්‍රමාද පහළ නොවේවා
මේ විදිහට හිතේ අදිෂ්ඨාන බල පිහිටවන්නට ඕනේ. දැන් අපි හිතමු වගාවක් කරන ගොවියා ඒ ගොවිතැනට යම් කිසි හානියක් සතුන්ගෙන් වුණා නම් ඒ සතුන්ගෙන් වෙන ආහානිය ඉවත් කර දාලා හිතෙනවා. මින් ඉදිරියට බුදුගුණ බලෙන් මේ ගොවිතැනට මේ විදිහේ ආහානියක් නොවේවා කියලා. ඒ වාගේ තමන්ගේ හිතේ සපවත් පවත්වා ගැනීමට සපවත් වූ පිරිසුදු සිතින් කරන අදිෂ්ඨානයේ බොහෝ සෙයින් ප්‍රයෝගී වෙනවා බලපානවා. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කළා තියෙනවා ඉජ්ජති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධතා මානිනී සීලවන්තයාගේ චිත්ත සංකල්පන පිරිසුදු බැවින් සමෘද්ධිමත් වෙනවා කියලා. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශය අනුගමනය කරන ගිහි පැවිදි සෑම බෞද්ධයෙකු විසින් ඉතා සුපිරිසුද්ධව සීලය පිහිටා සිටගෙන මේ වාගේ සමත භාවනා විපස්සනා භාවනා වඩමින් තමාගේ සිත සැපවත් බවට පමුණවා ගැනීමෙන් අදිෂ්ඨාන සබා ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ ලෝක ධාතුවේහි සිත සමබරව භාවයට පත් කර ගැනීම සඳහා භාවනා විවාහ කර ගන්නා ලද උතුමන් අතුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේම අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි. මේ සරුවඥන් වහන්සේගේ ආත්ම භව සංඛ්‍යාත පවිත්‍ර වූ සුනිසුද්ධ වූ ඒ බුද්ධ සංකාණී තුලින් දේශනා කොට වදාළ මේ භාවනා මාර්ගයන් අනුගමනය කර ගැනීමෙන් අපටද යම් පමණකින් සිතේ සමබරතාවයේ පිහිටුවාගෙන ඇලීමෙන් ගැටීමෙන් තොරව මුලාවෙන් තොරව උපක්ලේශයන්ගෙන් තොරව නීවරණයන්ගෙන් තොරව ප්‍රසන්න සිතකින් යුතුව ඉපුණු නෙළුම් මලක් වාගේ ඉපුණු මානෙල් මලක් වාගේ ඉපුණු දෑසමන් මලක් වාගේ ප්‍රසන්න සිතින් අත්මනතාවින් සපවත් ආත්මාවින් යුතුව ගත කර ගැනීම සඳහා සමත භාවනා ක්‍රම විපස්සනා භාවනා ක්‍රම භාවනා වඩා අධ්‍යක්ෂීම ඇති කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් අනුගමනය කරගන්න අදිෂ්ඨාන සබා ගනිමු. එසේ අදිෂ්ඨාන සබා ගන්න අතරත මේ වෙසක් පෝය නිමිත්තෙන් කරන ධර්මානුශාසනාව තුළින් අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර පූජාව හෙවත් ඉවරණ පූජාව ලැබුණ වෙසක් පෝය දවසේදී එවාගෙම තමන් වහන්සේ පස්චිම භවයෙහි උත්පත්ති මංගල්‍ය ලැබුණ වෙසක් පෝය දවසේදී ලෝතුරා බුද්ධත්වයට පත් වී වදාළ වෙසක් පෝය දවසේදී තවත් ඒවාගේ විශේෂ කරුණු රාශියක් සිද්ධ වූ මේ වෙසක් පෝය දවසේදී අපි අදිෂ්ඨාන සබා ගනිමු. ඒ විදිහටම ලෝකයට පිහිට වෙන්න පහළ වූ ශාන්ති නායකයන් වහන්සේගේ අසීමිත භාවනා බල ආනුභාව බලෙන් අපාපගේ චිත්ත සංතාන තුලත් සමත භාවනා විපස්සනා භාවනා මුදුන් පමුණුවාගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීල සමාධි ප්‍රඥා සීරසෙන් ධ්‍යාන සමාධි සමාධි අභිඥා බල විපස්සනා ඥාන මුදුන් පමුණුවා ගනිමින් දතු බෝධි ඥාන වලින් සුවසේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ති නිවන් සුව සාක්ෂාත් වේවා කියා අපි ප්‍රාර්ථනා තබමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කීමෙන් සිදු කළ කුසල අනුභවයෙන් සෑම දිනාට දෙලව ජයගෙන පැතුව බෝධියන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.